රටවල්වලට ආවෙන් ග්‍රේට් කෑම තමයි ඔයගලන්ගේ ආලින්දේට මම දිනපතා අරගෙන එන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ තරුපන්තියේ කෑම තරුපන්තියේ හෝටල් වල වැඩ කරන දරුවෝ ඉන්නවා හෝටල් ස්කූල් වල ඉගෙන ගන්න ජාති අන්දර පාසල් වල ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා මේ ගොඩක් අය කතා කරනවා කතා කරලා සුභපතනවා මොකද ජීවිතේට ඉගෙන ගන්න දේක් මේ වැඩසටහනෙන් අරගෙන ඉනවා කියලා ඒක තමයි ඕගොල්ලන්ගේ දිලිගැන්වීමත් එක්කල අපි දිනෙන් දින ඉදිරියට ආවේ ඉතින් අපි බලමු අද අපි මොනවද හදන්නේ මේ ඔබට වැදගත් වෙන දේක් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ රසවත් සලාඩ් එකක්. මේ සලාඩ් එක හදන්නේ මම ෆෙටා චීස් වලින්. ෆෙටා චීස් කියලා කියන්නේ වෙළඳ පොලේ ගන්න තියෙන තවත් අපි කනවා වගේම චීස් වර්ගයක්. සාමාන්‍යයෙන් ලංකාවේ වෙළඳ පොලෙත් ලංකාවේ තියෙන මේ චීස් එක වැඩි ගාණක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට මේක නිකන් කන්න බෑ. මේක ලුණු ගම්බිරිස් එකතු කරලා සලාඩ් එකක් හැදියේ එහෙම නැත්නම් පාන් වලට ගාන ක්‍රීම් එකක් හැදියේ තමයි කන්නේ. ඉතින් ඒකත් එක්ක මම ගෙනල්ලා තියෙන අපි බලමු මොනවද ගෙනල්ලා තියෙන කියලා බලමුකො. මුලින්ම මල් ළඟ තියෙන මේ සලාඩ් එකට फेटा चीज़ ඊළඟට මං ගෙනල්ලා තියෙනවා යෝගට් එකක් අපි වෙළඳ පොලේ තමුන් කන ඕන මේ යෝගට් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට ලුණු කැලිමිරිස් ගම්බිරිස් කුඩු මං අරගෙන තියෙනවා බ්ලැක් ඔලිව් මේ බ්ලැක් ඔලිව් වෙනුවට ඕගලන්ට ග්‍රීන් ඔලිව් ඕන දෙයක් එකතු කරන්න පුළුවන් ඊළඟට බේබි කෝන් කෑන් කරපු ටින් කරපු බේබි කෝන් තමයි මම අරගෙන තියෙන්නේ ඊළඟට අපිට කැමති ලෝලි වර්ගයක් මම ළඟ තියෙනවා කැරට් තලයක් තක්කාලි ගෙඩියක් ලූණු සලාද කොළ ටිකක් කියුකම්බ එකක් පිපිඤ්ඤා ගෙඩියක් අපි ජපනිස් කියුකම්බ කියනවා චයිනිස් කියුකම්බ කියනවා නැත්නම් ග්‍රීන් කියුකම්බ කියනවා එහෙමත් නැත්නම් ගර්කින් කියලා කියනවා ඉතින් ඒ වගේ තමුන්ට කැමති මේ මම පෙන්නන්නේ ඔයගලන්ට බේස් එකක් ඔයගලන්ට මේක වෙනස් කරගන්න පුළුවන් තමුන් කැමති ආකාරයට කැමති ලෝලි වර්ගයක් එකතු කරන්න පුළුවන් මේකේ මේන් එක ඇවිල්ලා ෆෙටා අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා මුලින්ම අපි සෝස් එක හදාගන්න යන්නේ මල් ළඟ තියෙනවා දෙහි ගෙඩියක් ඔයගලන්ට දෙහි පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ලෙමන් පාවිච්චි කරන්න පුළුවන් මම අරන් ඇල්ලන්නේ මේ වැල් දෙහි කියලා කියනෝනේ අපි මේ දවස්වල තියෙනවා වැල් දෙහි ගෙඩියක් මේකේ මම පොතු කොටස හීනියට තුනියට මේ පොත්ත පොඩ්ඩක් රැහ ගන්නවා ඔයගලන්ට මේක ඕනනම් ග්‍රේට් කරලා ගන්නත් පුළුවන් මේ පොඩ්ඩක් මම හදන ප්‍රමාණය අනුව ටිකක් අපිට මේ ඇඹුල් රසට වැඩි ඔයගොල්ලෝ දන්නවා මේ දෙහි පොතු නාරම් පොතු දොඩම් පොතු වගේ දේවල් හපනකොට එනවා පැංගිරි රස ඒ පැංගිරි රස ගන්න තමයි මම මේ තුනියට හීනියට අපි කපා ගන්නවා හීනියට මොකද මේක එකපාර ලොකු කෑල්ලක් හැපුණොත් අර කටේ රස වෙනස් වෙනවා ඒ නිසා සෝස් එකත් එක්ක කලවම් වෙන්න අපි පොඩියට හීනියට ලියා ගන්නවා මේ අපි කපාගත්ත අපේ දෙහි පොතු ටික ලෙමන් පොතු ටික මේ වෙනුවට ඔයගලන්ට දොඩම් ගෙඩියක පොතු කපලා ගන්නත් පුළුවන් මේකට මම එකතු කරනවා ඊළඟට යෝගට් එක තමුන් කන ඕනම වර්ගයක යෝගට් එකතු කරන්න පුළුවන් මේ සාමාන්‍ය පොඩි යෝගට් එකක් මම අරන් තියෙන්නේ මොකද මම හදන්නේ පොඩි ප්‍රමාණයක් දෙහි පොතුත් එක්කලා අපි කලවම් කරගන්න අපේ යෝගට් එක දැන් මම මේකට කට රසට ලුණු මෙතනදී අපි ලුණු එකතු කරන්නේ ඉතාම පොඩ්ඩයි මොකද අපේ පෙටා චීස් කියන්නේ ලුණු රස ඉස්සරහට තියෙන චීස් වර්ගයක්. සාමාන්‍ය චීස් වලට වැඩිය ලුණු රස ටිකක් අධිකව තියෙන දෙයක් තමයි මේ පෙටා චීස් කියලා කියන්නේ. ඒ නිසා අපි සලාඩ් එකේ ප්‍රමාණයට අපි ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊළඟට ගම්බිරිස් කුඩු ටිකක්. කට රසට ස්ටෙරටන්
මේකට මම එකතු කරනවා කෑලි මිරිස් ටිකක් සාමාන්‍යයෙන් අපි තරුපන්තියේ හෝටලයක නම් මේ වගේ කෑලි මිරිස් එකතු කරන්නේ නැහැ මොකද මේක විදේශිකයන්ට දෙන නිසා ඔයගලන්ට ගෙදර වගේ හදනවා නම් කෑලි මිරිස් ටිකක් එකතු කරලා අපිට ටිකක් රස වෙනස් කරගන්න පෙර රසක් ගන්න පුළුවන් අපි කෑලි මිරිස් එකතු කරා ඊළඟට අපි මේක කලවම් කරගන්නවා දැන් ඔයගොල්ලෝ යෝගට් කන්න අකමැති කෙනෙක් ඉන්නෝ නම් ඕගොල්ලන්ට මේ කිරි ටිකක් ගන්න පුළුවන් මේ කිරි ටිකක් අරගත්තොත් ඕගොල්ලන්ට සීනි චුට්ටක් එකතු කරන්නත් පුළුවන් මොකද මේක යෝගට් එකක් එකතු කරේ පොඩි පැන් රසකුත් එක්ක තියෙන නිසා දැන් අපි මේ කිරි එකතු කරනෝ නම් අපිට සීනි හැඳි කාලක් විතර එකතු කරගන්න පුළුවන් ඒ කියන්නේ මේ කිරි එකතු කරනවා නම් විතරයි ඕගොල්ලෝ අපි දැන් සෝස් එක හදාගත්තා මොනවද දැන් මේකේ තියෙන්නේ මේකේ තියෙනවා අපි යෝගට් එක දෙහි පොතු ටිකක් දෙහි පොතු වෙනුවෙන් මම ඔයගලන්ට ගන්න පුළුවන් කියලා දොඩක් නැත්තම් පොඩි දෙහි ගෙඩියක් මම එකතු කරේ වැල් දොඩක් මේ වැල් දෙහි ගෙඩියක් ඊළඟට ලුණු ගම්බිරිස් කෑලි මිරිස් තුන් ටිකක් අපි එකතු කරගත්තේ කෑලි මිරිස් ඔප්ෂන් එකක් ඔයගලෝ කැමති නම් එකතු කරන්න පුළුවන් එහෙම නැත්තම් නෑ කියලා ප්‍රශ්නයක් නෑ ඊළඟට හොදලා ගත්ත පිපිඤ්ඤා ගෙඩියක් ප්‍රමාණය අනුව අපිට මේක වෙනස් කරගන්නේ මම ගන්නෙ සාමාන්‍ය පොඩි කෑල්ලක් මේකට ගොඩක් වෙලාවට අපි කියනවා සැලඩ් කියුකම්බ කියලාත් කියනවා සැලඩ් වලට ගන්න පිපිඤ්ඤා කියලාත් කියනවා ඉතින් මේ පිපිඤ්ඤා එක අපිට උයන්න පුළුවන් බැරි කමක් නෑ නමුත් අපේ පිපිඤ්ඤා වගේ සාමාන්‍ය කහපාට පිපිඤ්ඤා වගේ අපිට උයලා කන්න අපි පොල් අමරලා දාලා කිරි දාලා හදන පිපිඤ්ඤා එක වගේ මේක පොඩි වෙලා යන්නේ නැහැ මේක ටිකක් හයියයි හැබැයි දැන් මේක නැහැ කියලා අපිට අපේ කහපාට පිපිඤ්ඤා ගෙඩියක් අපිට සාමාන්‍ය වෙල්ද පොලේ දින අපි විතර පාවිච්චි කරගන්න පිපිඤ්ඤා ගෙඩියක් එකතු කරන්න පුළුවන් අපි පිපිඤ්ඤා කෑල්ලක් එකතු කරා ඊළඟට මම මේකද කැරට් කැරට් ටිකක් අපි පොඩියට කපලා එකතු කරන්නේ මොකද මේක හපලා කන්න පුළුවන් ගාන්න සාමාන්‍ය උයන ගාන්න නෙමේ පිපිඤ්ඤා කපපු ගාන්න වගේ ලොකුවට නෙමේ මේක අපි කපන්නේ හපලා කන්න පුළුවන් ගාන්න මොකද මේක තැම්බෙන්නේ නැහැ දේශ ගවේෂකයන් සොයා සියවස් ගණන් ඉපැරණි අපේ කුළුබඩු රසය कैरेट टीका පිපිඤ්ඤා එකතු කරා කැරට් එකතු කරා ඊළඟට ලුණු ගෙඩියක් මාළු මිරිස් කරලක් මම එකතු කරනවා තක්කලි ගෙඩියක් තක්කලි ඔයගලන්ට සාමාන්‍යයෙන් අපි කියලා දීලා තියෙනවා මම ඔයගලන්ට ඒ වගේම ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩාක් ඉදිමු තක්කලි අපි එකතු කරන්නේ නැහැ සැලඩ් වලට මොකද ඒක පොඩි වෙලා යනවා ඒකේ වතුර ගතිය එළියට එනවා ඉතින් බාගෙට ඉදුණු සාමාන්‍ය රතු පාට උණු හයිය ගෙඩි ඒ වගේ දේවල් තමයි අපි සලාඩ් දෙකකට එකතු කරන්නේ තක්කලි ගෙඩියත් අපි පොඩි කෑලි වලට කපා ගන්නවා ඊළඟට ලූණු සුද්ධ කරලා හොදලා ගත්ත ලුණු ගෙඩියක් ඒකත් අපි සාමාන්‍යයෙන් පොඩියට
කපා ගන්නවා. ඊළඟට මාළු මිරිස් කරලා. දැන් මම මේකට එකතු කරන්නේ මාළු මිරිස් කරලා. මේ වෙනුවට ඔයගලන්ට පුළුවන් මේකට එකතු කරන්න बेल पेपर वर्ग उगलू दतु पाट बेल पेपर तीन कह पाट तीन कोल पाट तीन लुक सर सर अड़म सर एम तम बेल पेपर वर्ग ये कटकाम तव लसन पाट गुड़ सलड अक्की पाट एहट लसन ये गुण सलड गुड़ा अमुए हपल खान दीवल इतना मेके अरे उल तंबला अयंकर वेड़ी हिम अमुम खान को दीवल वेड़ी इत मे मगे मिरी स्वर्ग कटकनी पाट लसन मे की कल तीयन कहतीयन कोल तीयन ये विनास्कर गंड पुलवा ये मुकूत नेकट वेल्ड पुले तीन गिदर तीन अट माल मिस्कर लकर गंड पुलवा බලන්න මේ පොඩ පොඩ එකතු කරේ මාළු මිරිස් කරල් එකයි එකතු කරේ තක්කලි ගෙඩි එකක් එකතු කරේ ඉතින් මේ ලොකු ගෙඩියක් නෙමෙයි සාමාන්‍ය ගෙඩියක් ලූණු ගෙඩියක් එකතු කරේ මේ පිපිඤ්ඤා ගෙඩියේ භාගයකටත් අඩුව කාලක් වගේ එකතු කරේ බලන්න කී දෙනෙකුට සෑහෙන්න තියෙනවද කියලා මේ දැන් අපි මේක හොඳට අපේ ජෝකට් ඇප් එක කලවම් වෙන්න අපි හදාගත්ත මිශ්‍රණෙත් එක්ක කලවම් කරගන්නවා බලන්න දැන් අපි පාට පාට බෙල් පෙපර් එකතු කරේ නැතත් එහෙම නැත්නම් බෙල් පෙපර් කියනවා පැප්‍රිකා කියනවා ඒව එකතු කරේ නැතත් මේකේ කැරට් වල පාට තියෙනවා පිපිඤ්ඤා වල කොළ පාට තියෙනවා ලූණු වල පාට තක්කලි වල පාට තියෙනවා දැන් අපි ඊළඟට එකතු කරනවා බේබි කෝන් මේක තියෙනවා ඔයගලන්ට වෙළඳ පොලේ ගන්න ගොඩක් අය මේ කතා කරලා අහනවා සාමාන්‍ය ප්‍රධාන පෙළේ සුපර් මාකට් වලදී ගියාම මේ පොඩි පෙට්ටි වල තියෙනවා අමුවේ महत्व मेघ कुहुमद कन्नी की लहन तब समारू कथा कर लहन मे टीन करपु तेंगोल तीन मे वगे पड़ी तीन कर लीन फोटो दापू दे मेव मुन पाग चिकरण कुहुमद पाग चिकरण गुड़के दाने तीन कथा कर लहन मे टीन करपुए का टीन करपुए तंबला इतना अभी अम्मी अभी अनिवार्य पड़ी एट कपला हो करल लुणु चुट्टे कतकल्ला तंबला गंडो सामे बड़े इन कर्लाक गुड़कला तेलो दंड बड़े इन तंबड़ों दुंदागन पार वाला तंबल जीवा जीवा तब पुचर विलावाक्यन बड़े इन कर्लाकान विलागतने पोड़ी बेबी पोड़ काले तीन बड़े इन कर्ल मेक गुड़क विलावट चीन जपन वगे खेम वोलट गुड़ाक पास्ता नूडल वगे दीवा उगल सूप अरगोलट गुड़ा दीवाट इक तुखर मिट्टी दीव अभी अमृत तंबंड वश वेन्नी इम කෑමට ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. අපි බේබි කෝන් එකතු කරා. මල් ළඟ තියෙනවා බ්ලැක් ඔලිව් මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ඔලිව් වර්ග තියෙනවා ග්‍රීන් ඔලිව් තියෙනවා බ්ලැක් ඔලිව් තියෙනවා මේක බෝතල් කරපුවා තියෙනවා ටින් කරපුවා තියෙනවා. ගොඩක් වෙලාවට කොළ පාට එකක් තියෙන ඇටෙත් එක්ක කළු පාට එකක් තියෙනවා ඇටෙත් එක්ක. ඇටේ නැතුව මේකට පුරෝපු වර්ග තියෙනවා. චීස් කෑලි පුරවලා තියෙනවා, බෙල් පෙපර් කෑලි පුරවලා තියෙනවා. ඒ වගේ පිරවුමක් ඇතුළට දාපු. දැන් අපි බලමු මේ තියෙන්නේ මුකුත්ම නැති එකක්. මේ ඇටේ අයින් කරලා මේ තියෙන්නේ මේ ඇටේ අයින් කරලා දැන් මේ හිලට අපිට කැමති දෙයක් පුරවන්න පුළුවන්. එහෙම පුරෝපු ඉවත් වෙලඳ පොලේ ගන්න
එහෙම නැත්නම් ඕගලන්ට දරුවන්ට මේකට චීස් කෑල්ලක් පුරවලා බැටර් එකේ දාලා බදලා වුණත් දෙන්න පුළුවන් මේ ඔලිව් තෙල් හදන ඔලිව් වැට කියලා කියනවා මම අරගෙන තියෙන්නේ කළු පාටක පොඩ්ඩක් මිල අධිකයි ඉතින් හැමදාම අපි මේ වගේ දේවල් කන්නේ නැහැ නේද අලුත් රහකට වෙනසකට ඕගලන්ට එකතු කරන්න පුළුවන් අපි ඔලිව් ටිකත් පොඩියට කපා ගන්නවා ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපේ ගෘහණියන් හිතාගෙන ඉන්නවා මේ ඔලිව් වර්ග පාවිච්චි කරන්නේ පීසවලට කියලා පිට්සවලට විතරක් නෙමෙයි සෝස් වර්ග පැස්තා වර්ග බත් වර්ග මේ ಜಾති අතර මට්ටමේ හදන ගොඩාක් දේවල් වලට මේ ඔලිව් වර්ග එකතු කරනවා ඒ වගේම සුප් වලට මේ පොඩි දරුවන්ගේ ඔම්ලට් වලට ඒ වගේ ගොඩාක් ඒවාට එකතු කරනවා ඕගලන්ට ඕනම කෑමකට මේක එකතු කරගන්න පුළුවන් මේ යම් කිසි මතයක් තියෙනවා මේක මේ පීසවලට විතරයි උඩට දාන්නේ කියලා එහෙම එකක් නැහැ මේක ලෝකෙ අපි ගත්තාම විවිධ රටවල විවිධ විදිහට දේවල් හදනවා මේක අපිට කපන්න පහසුයි ඇටේ නැති නිසා. දැන් මේක මැද ඇටයක් තිබුණා නම් සාමාන්‍යයෙන් ඇත්තටම කියනවා නම් මේක අපේ වෙරළු ගෙඩිය. වෙරළු පවුලේ දෙයක්. ඉතින් අපි වෙරළු වගේ දේවල් මොකද කරන්නේ අපේ රටේ බිම වැටිලා යනවා. අපි කන්නේ නැහැ. වෙරළු ගෙඩියට පයින් ගහගෙන යනවා. වෙරළු ගෙඩියේ ගුණේ ගැන කතා කරත් කියවන්නේ නැහැ. අහුන් කන් දෙන්නේ නැහැ. නමුත් අපිට මේ අපිට රටින් ඉන්නේ. අපි ඒවට මුල් තැන දීලා ගොඩක් දේවල් කරනවා. ब्लैक ओलिव टिकात मम कपा गत्ता मे तमाय अपे वेदगात्म दे मे सैलड के नमत फेटा चीज सैलड सामान्य फेटा चीज केला कियाने गुडा सुदु पाट चीज एक මේක රටවල් වල විවිධ රටවල් වලට හදනකොට වෙනස් වෙනවා මම මේ ලංකාවේ නිෂ්පාදිත දෙයක් කරන් තියෙන්නේ මීට වැඩිය ගොඩාක් සුදු පාටයි දැන් සමහර වෙලාවට ඕගොල්ලෝ මම මේ පැහැදිලි කරන්නේ ඇයි වෙන රටකින් ගෙන ආපු චීස් එකක් දැක්කොත් ඕගොල්ලන්ට කියන්න හිතන්න පුළුවන් මේ දා චෙප් වෙන්නේ පෙටා චීස් එක අවපැහැයක් මේ පෙටා චීස් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පිහියෙන් කපනවා අඩුයි අතින් කඩලා දාන්නේ අතින් අපිට කෑලි කෑලි කුඩු වෙලා එනවා ඉතින් මේක මේ ටිකක් හයියයි अभी पेटा टिकात एकत्र करना ये वगैरह मतलब करने नॉन में पेटा की लकियाँ नहीं में गुड़ाक मिला दी कर यार नहीं में सामान्य में वगैरह बॉक्सिया को बोला नहीं था हम आदमी लटा गांडे पुलवा देंगे अभी में का कलवांग कर गाना බලන්න මේකට මොනවද අපි එකතු කරේ ඇත්තටම මේකට එකතු කරපු දේවල් හරිම සරලයි මම නැවතත් මතක් කරන්න මොකද දැන් මේ අවසාන දේ එකතු කරන්න ඉස්සෙල්ලා ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නෝ නම් ලියා ගන්න ගොඩක් වෙලාවට මම දන්නවා මේ වැඩසටහන යනකොට ලියා ගන්න කියලා කියන්න ඕනේ නැහැ පොතයි පැනයි අරගෙන ඉන්නේ ගොඩක් අය ලියා ගන්නවා පිය ඉතින් අපේ ප්‍රේක්ෂකයෝ අපි ආදරෙන් නිතරම සලකනවා මොකද ගොඩක් අය කතා කරනවා අපි දැන් මේකට එකතු කරනවා අවසානෙට දෙහි ඇඹුල් ටිකක් අවසානයේ අපි දෙහි ඇඹුල් පොඩ්ඩක් එකතු කරනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ ඔයගලන්ට තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන් මේ කතා කරලා අහපු දේවල් වලට ඉතින් පසුගිය කාලේ ගොඩාක් අය කතා කරා මේ සලාඩ් වගේ දේවල් හදනකොට අපිට වයිට් වයින් පාවිච්චි කරන්න බැයිද කියලා. වයිට් වයින් කියන දේ පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් කෑම හදන දේවල් වලට වයිට් වයින්, රෙඩ් වයින් කියන දේවල් කෑම වලට එකතු කරනවා. ඒ ජාති අන්තර් මට්ටම් මම නිතරම මතක් කරන හොටෙල් වලට එනකොට හොටෙල් කෑම හදනකොට මේ වගේ දේවල් අපි එකතු කරලා කෑම හදනවා මේ ගොඩාක් හොටෙල් ස්කූල් ළමයි කතා කරලා අහන දේවල් තමයි ඉතින් පුතේදී ඔයගොල්ලෝ මේ වගේ දේවල්ට යන්න බලාපොරොත්තු වෙන් ඉන්නවනම් අනිවාර්යෙන් අපිට එකතු කරන්න පුළුවන් මේකට මම දෙහි ඇඹුල් ටික එකතු කරලා දැන් අපි හොඳට කලවම් කරගන්නවා බලන්න අපි ලොකු දෙයක් එකතු කරාද නැහැ මේ විදිහට තමයි මම පෙටා චීස් වලින් සලාඩ් එකක් හැදුවේ අපි කොහොම හැදුවත් මේක පිළිගන්නවලා පෙන්වනවා බලමු කොහොමද මේක පිළිගන්වන්නේ කියලා
මේ සලාද කොළවල තියෙනවා විවිධ වර්ග සලාද කොළ වර්ග විවිධ පාට. ඉතින් ඔයගලන්ට වෙළඳ පොළට ගියාම දකින්නවා. ඉතින් ගොඩක් අය අහනවා මහත්මයෝ මේ රතුයි කොළ පාටයි තිබුණා මොනවද? මේ හැම එකකටම ආවේනික වෙච්ච නමක් තියෙනවා. ඒ නම් වලින් තමයි හඳුන්වන්නේ. ඉතින් සමහර අය හිතනවා සලාද කොළ කියලා කිව්වහම ඉතින් කෝකත් එකයි කියලා නෑ. විවිධ වර්ග ලෝකේ තියෙනවා සලාද කොළ වර්ග. මම හිතන්නේ අපිට 20ක් 30කට වැඩිය වර්ග තියෙනවා. ඒ වගේ දේවල් පාවිච්චියට ගන්න. දැන් බලන්න අපේ සලාඩ් එක. මේක ටිකක් ඇඹුලක්, ඒ වගේම පැණි රසක්, ඒ වගේම ලුණු රසක්. මොකද පෙටා කියලා කියන්නේ මම මතක් කරා මේ ෆෙටා චීස් වල ලුණු රසය වැඩි. ඉතින් බලන්න මේ වගේ අපිට මේ සාමාන්‍ය ගෙදරකට කට්ටියක් එනවනම් මොකද සලාඩ් බත් කරනවා වගේ කන්නේ නෑනේ. 10 දෙනෙකුට වගේ පිරිනමන්න පුළුවන්. මේ විදිහට තමයි මම ෆෙටා චීස්, ඔලිව්, බේබි කෝන්, ඒ වගේම ලූණු, තක්කාලි, මාළු මිරිස්, කැරට් කෑල්ලක් එකතු කරලා මේ රසවත් සලාඩ් එක හැදුවේ. සෝස් එකක් හැදී අපි යෝකට් එකට ලුණු ගම්බිලිස් ටිකක් එකතු කරා, දෙහි පොතු ටිකක් කපලා දැම්මා. ඊළඟට අපි දෙහි අඹු ටිකක් දාලා අනාගතව ඔයගොල්ලෝ දන්නවා සතියේ දවස් පහේම අලුත් දෙයක් අලුත් විදිහට ඔයගලන්ගේ යාලින්ගේට අරගෙන ඉන්නේ. තවත් මෙවැනි වැඩසටහනකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. මම ජගත් කතුගම්.